සුබ දවසක් දරුවනි. අද අපි කතා කරන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගැන. දැන් ඔගලන්ට මේ ස්ක්‍රීන් එකේ මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ව්‍යාප්ති වෙලා ගිය ප්‍රදේශයක සිටියමක්. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය සින්දු ගංගා නිම්නයේ මුල් කරගෙන තමයි ව්‍යාප්ත වෙන්නේ. ශිෂ්ටාචාරය කියලා කියනවා හරප්පා ශිෂ්ටාචාරය කියලා කියනවා. මේක බිහි වෙච්ච කාලය ක්‍රිස්තු පූර්ව 2600 1990 අතර කාලයේදී තමයි මේක බිහි වෙන්නේ, නැත්තම් මේක ව්‍යාප්ත වෙන්නේ. ගංගා නිම්නය ඉන්දු ගඟ නැත්තම් සින්දු ගඟ කියලා අපි මේ ව්‍යාප්ත වෙච්ච ගංගා නිම්නය හඳුන්වනවා. වර්තමානයේ අයත් වෙන රට වර්තමානයේ මේ ශිෂ්ටාචාරය ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය කියන රටවල් වලට තමයි අයත් වෙන්නේ. දැන් අපි බලමු මේ ශිෂ්ටාචාරයේ ඇති නාගරික ලක්ෂණ මොනවාද කියලා. මේ ශිෂ්ටාචාරයට අයත් ප්‍රධාන නගර හතරක් තියෙනවා. මොහෙන්ජදාරෝ, හරප්පා, කාලිබන්ග, දොළවීර. සෑම නගරයකම වගේ මිලියන 5ක ජනතාවක් ජීවත් වෙලා තියෙනවා. ඒ වගේම මේ ශිෂ්ටාචාරයට අයත් සෑම නගරයක්ම ඉතා හොඳ සැලසුමක් අනුව ඉදි කරලා තියෙනවා. ඒ වගේම මෙහි ක්‍රමවත් ඉදි කරන ලද ජලකානු පද්ධතිය පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. සෑම නිවසකම වගේම පෞද්ගලික පරිහරණය උදෙසා ලිඳ ඉදි කරලා තියෙනවා. තඹ, ලෝකඩ, ඊයම්, ටින් යන ලෝහ වර්ග මේ ශිෂ්ටාචාර වාසී භාවිතා කරලා තියෙනවා. සංකේත අක්ෂර භාවිතා කරලා තියෙනවා. අපි බලමු මේ ශිෂ්ටාචාරයට අයත් කලා නිර්මාණ. මේ ශිෂ්ටාචාරයට අයත් වෙන කලා නිර්මාණ අතරින් ප්‍රධාන වශයෙන් සැලකෙන කලා නිර්මාණයක් තමයි පූජිකලුව කියලා කියන්නේ. ඒක පින්තූරයක්. ඔගලන්ට මේ දැන් ස්ක්‍රීන් එකේ දක්නට ලැබෙනවා. මේ පූජකලුවේ තියෙන ලක්ෂණ මොනවාද කියලා අපි දැන් බලමු. ඇස් අඩවන් කරලා සම්සුන්ව භාවනා යෝගී ස්වරූපයෙන් තමයි මෙයා ඉන්නේ. ඒ වගේම මේ පූජකලුවේ එක් උරහිසක් වැසෙන විදියට සලුවක් ඇඳලා තියෙනවා. ඒ වගේම නලල් පටක් නලල මත නලල් පටියක් පැළඳලා තියෙනවා. අපි බලමු මේ ශිෂ්ටාචාරයේ භාවිතා කරපු මුද්‍රා. මූන් විවිධ මේ ශිෂ්ටාචාර වාසීන් විවිධ කටයුතු සඳහා මුද්‍රා භාවිතා කරලා තියෙනවා. බොහෝ විට මේ මුද්‍රාවන් මැටියෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. සමහර මුද්‍රාවල අක්ෂර දක්නට ලැබෙනවා. බොහෝ විට මේ මුද්‍රාවල ඍෂභ, හස්ති හා රයිනෝ වගේ රුවක් දක්නට ලැබෙනවා. එතකොට දරුවනි, අද අපි කතා කරේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගැන. ඒක අපි සාරාංශයක් විදිහට ගත්තොත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය බිහි වෙන්නේ ක්‍රිස්තු පූර්ව 2600 1990 අතර කාලයේදී. සින්දු ගංගා නිම්නය මුල් කරගෙන තමයි මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ව්‍යාප්ත වෙන්නේ. මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් ප්‍රධාන නගර හතරක් තියෙනවා. මොහෙන්ජදාරෝ, හරප්පා, කාලිබන්ගන්, දොළවීර. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියලා කියන්නේ ඉතාමත් දියුණු නාගරික ලක්ෂණ පෙන්නුම් කරන ශිෂ්ටාචාරයක් කියලා තමයි අපිට මේ ඉගෙනගත් කරුණු වලින් පැහැදිලි වෙන්නේ. හරි, ඔයාලට ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පිළිබඳව මේ වීඩියෝ පටේ අවබෝධයක් සහ මේ වීඩියෝ පටේ ඔයගලන්ට ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පිළිබඳ දැනගැනීමට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා